අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත බස්නාහිර ඇඳිරි නීතිය හෙට අලියම පහට ඉවතට ඇඳිරි නීතිය ඉවත් කළද කොළඹ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි අත්‍යවශ්‍ය සේවා සහ ආයතනික රාජකාරී වල නිරත වන්නන්ට සහනයක් ඇඳිරි නීතිය ඉවත් කළ පසු රට පවත්වාගෙන යා යුත්තේ කෙසේද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් හෙට සිට දුම්රිය බස් රථ සෞඛ්‍ය උපදෙස් යටතේ සාමාන්‍ය ධාවනයට අධිවේගයක් විවෘත වෙයි මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතින් සංඛ්‍යාව දස දහස ඉක්මවයි කොරෝනා මර්ධනය කිරීමට රජයේ පැහැදිලි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුයි ජනතා විමුක්ති පෙරමුණ රජයට කියයි රාජ්‍ය කඨින මහෝත්සවය හා පඳුපෙවීමේ මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් සෝමාවතී පුදවීමේදී අමරිකාව සමග රටට හිතති ගිවිසුම් වලට එළඹීමට රජය අරමුණු කරගත යුතුයි සජිත් කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් වෙතයි අවධානය COVID-19 වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ 35 වන මරණයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අතර නිරෝධායන ඇඳුම් නීතිය පනවා තිබෙන බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇඳුම් නීතිය හෙට අලුයම 5ට ඉවත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් කොළඹ ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 5ක පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශය පියවරගෙන තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ 35 වන මරණයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. ඔහු රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී COVID-19 ආසාදිතක වශයෙන් හඳුනාගෙන ඇති අතර මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 283 දෙනෙකු පිළිබඳව අද පස්සරුව වන විට වාර්තා වුණා. ඔවුන් සිරු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාවද දසදහසේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හැමයේ බස්නාහිර පළාතෙන් ආසාදිතින් විශාල ප්‍රමාණයක් වාර්තා වීමත් සමග පසුකියදා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලුම ප්‍රදේශවල එම නිරෝධායන ඇඳිරි නීතිය හෙට උදෑසන 5ට ඉවත් කරනු ලබන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කෙසේ වෙතත් දිවයිනේ දිස්ත්‍රික්ක 5කට අයත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් නැවත දෙනුම් දෙනතුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරනු ලබන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් මට්ටක්කුලිය, මෝදර, බ්ලූ මැඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙරළපඩ පොලිස් වසම, ආදුරුපු වීදිය, මාලිකාවත්ත, දෙමිටකොඩ, බැල්ලම්පිටිය, බොරල්ල හා කෙසල්වත්ත යන පොලිස් වසම් හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුව, ජායල සහ සපුගස්කන්ද යන පොලිස් වසම් සහ කළුතර දිස්ත්‍රික්කයට අදාළව හොරණ, ඉංගිරිය, වැකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව කුරුණෑගල නගර සීමාව කුලියාපිටිය පොලිස් වසම හා කෑගල දිස්ත්‍රික්කයට අදාළව මාවනැල්ල පොලිස් වසම රුවන්වැල්ල පොලිස් වසම තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. එසේම මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝතර රන්මිණි සෙවන, සිරිසඳ උයන දෙමිටකොඩ, මාලිගාවත්ත NHS නිවාස සංකීර්ණයේ ආදී නිවාස සංකීර්ණයන්හි ජීවත් වන ජනතාව නිවාස ඒකක අතර හෝ ගමන් කිරීමෙන් වැළකී සංචරණ අවම කරමින් සිය නිවෙස් තුලම රැඳී සිටින ලෙස දන්වා සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් හෙට දින සිට උදෑසන හා පස්වරු කාර්යාල දුම්රිය දහවනේ කිරීමට කටයුතු යොදා ඇති අතර එම දුම්රියන් සෞඛ්‍යාංශ විසින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හි නොනවත්වා දහවනේ කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දෙමිටකොට උප දුම්රිය ස්ථානය, කැලණිය දුම්රිය ස්ථානය, වනවාසල උප දුම්රිය ස්ථානය, එඬේරුමුල්ල උප දුම්රිය ස්ථානය, හොරපේ උප දුම්රිය ස්ථානය, රාගම දුම්රිය ස්ථානය, වල්පොල උපදුම්රිය ස්ථානය, බටුවත්ත උපදුම්රිය ස්ථානය, පුත්තලම මාර්ගයේ පේරලන්ද උපදුම්රිය ස්ථානය, ජයල දුම්රිය ස්ථානය, තුඩල්ල උපදුම්රිය ස්ථානය, කුඩහකපොල උපදුම්රිය ස්ථානය, කුරණ දුම්රිය ස්ථානය, මීගමුව දුම්රිය ස්ථානය හා
කටුව උපදුම්රිය ස්ථානයේ මූදුපඩ මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය පින්නවත්ත උපදුම්රිය ස්ථානය කැලණිවැලි මාර්ගයේ බේස්ලයින් දුම්රිය ස්ථානය කොටා රෝඩ් උපදුම්රිය ස්ථානය උතුරු මාර්ගයේ කුරුණෑගල දුම්රිය ස්ථානය මුත්තේටුගල උපදුම්රිය ස්ථානය යන දුම්රිය ස්ථානයන්හි දුම්රිය නොනවත්වා ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ හෙට දින සිට ලංගම සහ පෞද්ගලික බස් රථයන් ධාවනය වන ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා. ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්නත් ලංගම සහ පෞද්ගලික බස් රථ ඒ වගේම ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ ගමන ආරම්භය හෝ ගමනාන්තය වෙන තැනදී ඒ බස් ගමන් වාරයම අවලංගු වෙනවා. ප්‍රවාහන ක්‍රමවේද තුනක් දැන් අපි හඳුනාගෙන තියෙනවා එක ක්‍රමවේදයක් පරණ ක්‍රම ඉඳගෙන යන්නත් පුළුවන් හිටගෙන යන්නත් පුළුවන් දෙවනි ක්‍රමවේදය තමයි ආසන ගානට පමණක් ධාවනය කිරීම එත දිනේ සිටත් සෞඛ්‍යාංශවල උපදෙස් පරිදි අපි ධාවනය කරන්න බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි ක්‍රමවේදයේ එක අසුනකට එක්කෙනෙක් බැගින් කියන්නේ දෙන්නෙක් යන්න පුළුවන් අසුනක එක්කෙනෙක් තුන්දෙනෙක් යන්න පුළුවන් අසුනක දෙන්නෙක්. ඒ කියන්නේ දුරස්ථභාවය පවත්වාගෙන ප්‍රවාහණය කිරීම. මේ ක්‍රමවේදේ තවමත් කොහෙවත් ආරෝපණය කරන්න සෞඛ්‍ය අංශවලින් අපිට උපදෙස් දීලා නැහැ. සාමාන්‍ය ගාස්තු වල වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ගාස්තු කියන්නේ ඉඳගෙන සහ හිටගෙන යෑම. නමුත් දැනට සාමාන්‍ය ක්‍රමවේදයට ප්‍රවාහණය කරන්න අපි අවසර දෙන්නේ. දෙවනි ක්‍රමවේදයට ඒ කියන්නේ ආසන ගානට ප්‍රවාහණය කිරීම සහ 50%ක් නැත්නම් එක අසුනකට එක්කෙනෙක් බැගින් ප්‍රවාහණය කිරීම සඳහා සුළු ගාස්තු සංශෝධනයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතර දැනට බස් නාහිර පළාතේ ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය හෙට දින සිට ඉවත් කරනු ලැබුවද සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයන් සලකා රාජ්‍ය ආයතනයන්හි සේවයට කැඳවිය යුත්තේ රාජකාරී පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන අවම කාර්ය මණ්ඩලය පමණක් බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙනු ලබනවා. හෙට දින නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව ජනතාව ක්‍රියා කළ යුත්තේ කෙසේද? අද මේ පිළිබඳව විශේෂ රූපවාහිනී වැඩසටහනක් පැවැත්ුණා. ඒ සෞඛ්‍යංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්. පළවෙනි රැල්ල අපේලාවේදී අපි මේ වෛරස් එක ගැන අපිට ලොකු අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි මාස දෙකක් විතර කාලයක් අපි රට වහලා තිබ්බා. නමුත් අපි දැන් වෛරසය හැසිරෙන විදිය ඒ පිළිබඳව අපි දන්නවා. යාගෙම විදේශ රටවල් කොහොමද මේකට මුහුණ දෙලා තියෙන විදිය අපි දන්නවා. ඒ සියලුම දේවල් අනුසාරයෙන් තමයි අපි මේ තීරණයට ඇලඹියේ. ඉතින් අපි හෙට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනවා. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරත් මම හිතනවා අපි කලින් අපි මහජනතාවට උපදෙස් දුන් පරිදි සෞඛ්‍ය පුරුද්දේ මේ විදිහටම පිළිපැදිය යුතුයි. ආයතනයක් ක්‍රියාත්මක වෙනවා නම් අපිට එක ක්‍රමවේදයක් තියෙනවා අර බයෝ සේෆ්ටි බබල් කියන එක. ඒ කියන්නේ එකම කණ්ඩායමක් ඇතුළට ගිහිල්ලා ඒ කණ්ඩායම එළියට එන්න ඕනේ. ඒක ඉතාමත්ම දැඩි අධීක්ෂණයකින් කරන්න ඕනේ දෙයක්. ඒ හුදකලා කරන ලද ස්ථානවලින් කවුරු හරි ඉන්නවා නම් ඔෆිස් වල වැඩ කරන අයට මේ කාල සීමාවට මම හිතනවා ඒකට කිසිම ගැටලුවක් එන එකක් නැහැ. මේ කාල සීමාවේ තමන්ගේ නිවස් වලට වෙලා ඉන්න කියන එක තමයි අපි කියන්නේ. මේ වෛරසයේ විශේෂ ස්වභාවයක් තිබුණා. ගිය පාරවල ආපු වෛරසයට වඩා මේක ලෙඩ පැතිරීමේ හැකියාව තව කෙනෙකුට පැතිරීමට දෙන හැකියාව ඊටම වැඩි. ඊට සුළු කාලයක් වුණත් තමන් නිරාවරණය වුණත් වෛරස් එකට ඊට පහසුවෙන් ඒ අයට වෛරස් රෝගේ හැදිලා තිබුණා. ඒ වගේම තමයි වෛරස් ලෝඩ් එක ගොඩක් වැඩි. ඒ වාතාවරණයේ තිබුණ වෛරස් ප්‍රමාණය වැඩි පහසුවෙන් වෙන කෙනෙකුට ආසාදනය වෙන්න හැකියාව වැඩි වෙලා තිබුණා. හැබැයි අපි සූදානම් වෙලා හිටියේ. අනිත් එක තමයි අපි දැක්කේ මේ රෙඩ්ඩුන්ගෙන් 90%ක් විතර රෝග ලක්ෂණ පහළ කරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇසිම්ප්ටොමැටික් අය. ඒගොල්ලන් අපිට රෝහලකටම ගෙනියන්න ඕනේ නැහැ. යම්කිසි ආරක්ෂක තැනක රෝහ යම් මට්ටමක සෞඛ්‍ය පහසුකම් තියෙනවා. ඒගොල්ලන් නිරීක්ෂණය කරන්න පුළුවන් තැන් හොයාගෙන ඒ ඇසිම්ප්ටොමැටික් අය අපි ඒ තැන් වල දැම්මා. රෝහල් අපි ඉතුරු කරගත්තා. සිම්ටම්ස් කියනව දාන්න. ඒක රෝග ලක්ෂණ තියනව දාන්න. පද්ධතිය දුර්වල වීමක් උන්නේ. අපිට තාමත් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට එහෙමනම් මිනිස්සු සහ ආයතනවල ලොකු වගකීමක් තියෙනවා. ඉතින් මේ ක්‍රියාකාරකම් කොයි විදිහටද වෙන්නේ? ඉතින් විශේෂයෙන්ම මේක වෙන්නේ එහාට මෙහාට යනකොටයි කට්ටි ගොඩක් එකතු වෙනකොටයි. මේ දෙක වළක්වන්න ඕනේ. අපි කියන්නේ ගෙදරකින් දෙන්නෙක් වගේ එලියට ගියාට කමක් නැහැ කියන එක. නමුත් ඒකත් බලන්න ඕනේ මේක අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහාද කියන එක. ගමනාගමනේ නම් අපි කියන්නේ බස්වල එක
සීට් එකකට එක්කෙනෙක් වගේ තමයි අපිට අපි නිර්දේශ කරන්නේ හිටගෙන ගොඩක් කට්ටිය එකතු කරගෙන යන ගමන් මේ වෙලාවේ අපිට කිසිසේත් අපි අනුමත කරන්නේ නැහැ. අමු වුණා සමහර අවස්ථාවලදී මේ නිවසේ මිය ගිය සමහර අයගේ කොවිඩ් රෝගයේ තියුණ බව. එතකොට එතන සමහර අය මිය ගිහිල්ලා තියෙන්නේ කොවිඩ් රෝග විසබීජය තියුණාට කොවිඩ් රෝගයෙන් නෙමෙයි. අර අය ඒකලොන්ට තියෙන හෘද ආබාධ හෝ පෙනහළු හෝ වෙනත් රෝගාබාධ නිසා තමයි මේ මියම් සිද්ධ වෙන්නේ. ඒ අතරේ සමහර අය විශේෂයෙන් මේ රෝහල් ගත වෙලා මිය යන අය මේ කොවිඩ් රෝග තත්ත්වයත් එක්ක මිය යන බව අපි දැක්ක. මොකද කොවිඩ් රෝගයේ වැඩිවීම සහ බරපතල වීමේ ලක්ෂණ එයාගේ සමහර අයගේ පෙන්වනවා. ඉතින් මෙතනදී වැදගත් කාරණිය වෙන්නේ මේ කොවිඩ් රෝගියේ සංකූලතා එන අය උනත් හැමෝම මැරෙන්නේ නැහැ. ඒකෙන් කොටසක් මැරෙන්නේ. ඒ නිසා යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා මේ හැම කෙනෙක්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්. මෙම සාකච්ඡාවේ සම්පූර්ණ වැඩසටහන අපගේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. යම් ආයතනයකට හෝ වෙළඳසැලකට ඇතුළු වීමේදී අදාළ ලේඛනය වෙත කිසියම් පුද්ගලයෙකු ව්‍යාජ තොරතුරු ලබා දෙන්නේ නම් එවැනි පුද්ගලයින් හට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුජ පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍යමකදී මේ අතර හුදකලා කරන ලද ප්‍රදේශවල BOI හෝ EDB අනුමත කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමටත් එම සේවකයන්ට හා අත්‍යවශ්‍ය සේවා සාමාජිකයන්ට එම ප්‍රදේශවලට ඇතුළු වීමට හා පිටවීමට අවසර ලබා දී තිබෙනවා. හෙට උදෑසන 5න් අවසන් වුණත් නිරෝධායන ඇදිරි නීතිය හුදකලා කරන ලද ප්‍රදේශවල සිටින ජනතාවගෙන් යම් කෙනෙක් හදිසි ප්‍රතිකාරයක් සඳහා බලපත්‍ර ලබා ගැනීමකින් තොරව ඔවුන්ට ළඟම තියෙන රෝහලට ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ ඇරෙන්නට වෙන කිසිම හේතුවක් මත හුදකලා කරන ප්‍රදේශයකින් පිටතර පැමිණීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම පිටස්තර අයටත් මේ සඳහා ඇතුළට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් තීරණය කර තිබෙනවා මේ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ඩිලිවරි සේවා සඳහා අනුමැතිය ලබා දීමට. නමුත් වෙළඳසැල් විවෘත කිරීමක් සිදු වෙන්නට බෑ. ඒ වගේම හෙට දිනේදී බස්නාහිර පළාතට පිවිසෙන අධිවේගී මාර්ග විවෘත වෙනවා. ඒ වගේම බස්නාහිර පළාතෙන් පිටතට යන අධිවේගී මාර්ග අනිකුත් පිවිසුම් විවෘත වෙනවා. යම්කිසි කෙනෙක් රැවටීම සඳහා කූටලේඛනයක් සකස් කිරීම අවුරුදු 7ක බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම යම්කිසි කෙනෙක් තමන්ගේ නම හැරෙන්නට වෙනත් අයෙක්ගේ නම සදාන් කරනවා නම් වෙනත් අයෙක්ගේ හැඳුනුම්පත් අංකය සදාන් කරනවා නම් එය අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ වරද සිදු කරනවා. අවුරුදු 3ක කාලයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කරන්න පුළුවන් වරදක්. හිට සිට අපි මහජනයා බහුලව ගැවසෙන සීලු ස්ථානවලට සිවිල් ඇඳුමින් බුද්ධි නිලධාරීන් යෙදවීමට වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා. කොරෝනා උපදුර මැඩලීමට ආණ්ඩුව කඩිනමින් නිසි සැලසුම් සහගත වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එට එඳ නීතිය ඉවත් කරලා බස්නාහිර පළාතේ වැඩ පටන් ගන්නකොටම වැඩි ජනගහනයක් ගැවසෙන්නේ බස්නාහිර පළාත තුල. ඊට පස්සේ කොහොමද ඒ ජනතාව ගැවසෙනක පාලනය කරන්නේ? ආණ්ඩුව කොතරම් කිව්වත් සංචරණ සීමා කරගන්න කියලා. සංචරණ සීමා කරන්න නම් ඒ සීමා කරගන්න ඕන කරන වැඩපිළිවෙළක් වටපිටාවක් ආණ්ඩුව නිර්මාණය කළ යුතු තියෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය ගත්තොත් කොරෝනා නීති වලට අනුගත්තොත් එහෙම මීටරක දුර තියන බස් එකේ කොහොමද යන්නේ? එතකොට බස් වල එනං ෂීට් ගානට ආසන එක්කෙනව දෙන්න ඇඳලා යන්න ඕන. හැබැයි එහෙම යන්න ගියාට පස්සේ තියෙන බස් ප්‍රමාණය මදි. අනික තමයි එතකොට පෞද්ගලික බස් හිමියන්ගේ ආදායම අඩු වෙනවා. ඒ නිසා උන් දැනටමත් කියන පටන් ගන්න තියෙනවා. ඔවුන්ට එහෙමනම් බස් ගාස්තු වැඩි කරලා දෙන්න කියලා. හැබැයි මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරනවා කියන එක ආදායම් මාර්ග නැතිලා තියෙන ජනතාවට විශාල බරක් වෙනවා. ඒ නිසා ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙමනම් ආණ්ඩුව කළ යුතු තියෙන්නේ මොකද්ද? මේ නීති උපදෙස් පිළිපැදලා වැඩ කරන්න පුළුවන් විදිහේ රටාවක්, වැඩපිළිවෙලක්, වැඩසටහනක් තියෙන්න ඕන. අපි දකින්නේ ඒක හදන්න තු නිකන් ආණ්ඩුවේ පැත්තෙන් නීති කියලා එකපෙර ගැනීමක් තමයි තියෙන්නේ. ඒ නිසා ජනතාවගෙන් ඒ පාලනේ නැති වෙන විදිහට වෙන වෙන මිත්‍යා විකාර කරන තමයි ප්‍රශ්න අවුල් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ ආණ්ඩුව මේකෙදි මේ හැසිරෙන ආකාරය ආණ්ඩුව යමක් කරනවා ඒ කරන දෙයට ගෞරවය තියෙන ගාමම මේ හැසිරෙන ආකාරය මේ ප්‍රශ්නයට මුහුණ දීමට ප්‍රමාණවත් නැහැ. එකතු කළ හැකි හැමදේම එකතු කරගෙන කරන්න සැලසුමකට බැස්සේ නැත්නම් අපි හිතනවා අනාගතයේ අපේ බරපතල ලෙස අවුලක් තියෙනවා කියලා. රජය සිදු කරන ඇතැම් වැරදි ක්‍රියා හමුවේ වගකිව යුතු විපක්ෂයක් ලෙස නිහඬව බලා නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
දැන් ලෝකේ හැමතැනම කොරෝනා වලට බේත් හොයනවා. ඒ බේත් හොයන්න දිවාරෑ නැතුව ලෝකේ ඉන්න හොඳම වෛද්‍යවරු මහන්සි වෙද්දී කිසිම වෛද්‍ය සහතිකයක් නැති. ජම්බු කස්බුල්ලේ සින්දු කීකී හිටිය කොළුවෙක් වල්ලගෙන මරණය පෙනිපෙනී ඉන්න වසංගතයක් තියෙද්දී ඒක විකුණගෙන කණේක කොච්චර වැරදි වැඩක්ද? කිසිම වෛද්‍ය සභාවකින් අනුමත කරපු නැති වෛද්‍යවරයෙක්ට මෙහෙම අවසර දුන්නම රාජ්‍ය නායකයන් කියන්නේ රොයල් ડોක්ටර් කියලා. මේ මිනිස්සු තමයි අද කියලා කලාතරින්. මේ මිනිසුන්ගේ මෝඩ දේවල් අහලා තමයි සෞඛ්‍ය ඇමතිතුමිය ගිහිල්ලා රත්නපුරේ කලාතරිනවා. ප්‍රසන්න රණදුංග ගිහිල්ලා ගම්පහ දිස්ත්‍රික්කේ කලාතරිනවා. මන්දක ගම්මන්පිල ගිහිල්ලා තවත් තැනක කලාතරිනවා. මොන විකාරයක්ද මේ කරන්නේ? මේ ඔබල් අපි කාලකන් සතුරක් ලබන්නේ. අපි විපක්ෂයේ කාර්යභාරයේ ආණ්ඩුව හොරතල් කිරීම නෙමෙයි. මම කියන්නේ මේක ව්‍යාපාරයක් කරගෙන දිනන අපි අතාරින්නේ නැහැ වැඩි. අපේ කරුණ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ඔහු මුඛවාඩම් ගැන කියද්දි ඔහුට එක දිගට සමච්චල් කළා. අද ඒ අය මුඛවාඩම් දාගෙන ගිහිල්ලා කලාතරින් ඒ තත්ත්වයේ අය පත්වලා තියෙනවා. නව සාමාන්‍යකරණය යටතේ හෙට සිට අප කටයුතු කළ යුත්තේ කෙසේද? මේ වන විට රට පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව අපි හැම කෙනෙක්ම දැඩි අවබෝධයකින් යුතුව කටයුතු කරන්නේ නැතිනම් සිදුවන්නේ හැම කෙනෙකුටම ජීවිතවලින් වන්දි ගෙවන්නට. සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ආකාරයට මේ වන විට අප සිටින්නේ කොරෝනා තත්ත්වයේ 3 වෙනි අදියර තුල. පළමු සහ දෙවන අදියරයන් එතරම් භයානක නොවුනත් 3 වන අදියර පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉන් අනුතුරුව එළඹෙන්නේ හතරවන අදියර. තුන්වන අදියර තුලත් අපට මේ රෝගය වළක්වා ගන්නට පුළුවන්. අපි පරිස්සම් වුණොත්. හැබැයි එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ හතරවෙනි අදියරට ඉතාම ඉක්මනින් අපිට ගමන් කරන්නට සිදුවීම. අපගේ මේ උත්සාහය තුන්වන අදියරේ ඉන්න අපි දෙවෙනි හෝ පළමු අදියර දක්වා ගමන් කරවීමට ඔබව දැනුවත් කරවීම. විශේෂයෙන්ම අප මතක තබා ගත යුතුයි කිසිසේත්ම අප සිව්වන අදියරට නොයා යුතුයි. එය අතිශය භයානකයි. මෙම තුන්වන අදියරේදී අප කටයුතු කළ යුත්තේ කෙසේද? මෙම නව තත්ත්වයක් සමග ශේෂ්ත්‍රයන් 55ක් අනුගමනය කළ යුතු නව මාර්ග උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ දැන් කටයුතු කළ යුත්තේ මේ ආකාරයටයි. එක් නිවසකින් නවතැනකින් පිටවීමට අවසර දී ඇති පුද්ගලින් සංඛ්‍යාව තුන්වන අදියරේදී 2 දෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේදී දෙවැනි අදියරේදී බස් රථ දුම්රියේ ආසන ධාරිතාවෙන් 75%ක් දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර ලැබෙනවා. පෞද්ගලික කුලී රථ සේවා කාර් සහ ත්‍රිරෝද රථ සඳහා උපරිම මගින් සංඛ්‍යාව 2 දෙනෙකුට සීමා කර තිබෙනවා. වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කටයි සීමා වන්නේ. දෙවැනි අදියරේදී රජයේ කාර්යාල කටයුතු කෙසේද සිදුවන්නේ? අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීමත් කළ යුතුයි. පෞද්ගලිකංශයේ කාර්යාල සහ වෙනත් කාර්යාල මෙම කොවිඩ් දෙවැනි අදියරේදී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමග ක්‍රියාත්මක විය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. සුපිරි වෙළඳසැල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? ඇවිදීමට හැකි වර්ග මීටර් 1.5ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් යයි සලකමින් එම ආකාරයට ලබාගත හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් පිළිපදින්න වෙළඳසැල් තුලට ඇතුළු කරගත හැකි පුද්ගලින් සංඛ්‍යාව වෙළඳසැලෙන් පිටත ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ යුතුයි. බාබර සහ රූපලාවන්‍යාගාර මෙම තත්ත්වය තුල ගනුදෙනුකරුවන් සඳහා ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%කට ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. මෙම තත්ත්වය තුල අධිකරණ කටයුතු කෙසේද සිදුවන්නේ? ලබා දී හැකි ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට මහජන ඇතුළත් කරගත හැකි ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතුයි. බන්ධනාගාරවල අමුත්තන්ට පැමිණීමට අවසර නැහැ. සෞඛ්‍යංශ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවාද ඇතුළුව ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සේවා අවශ්‍යතා පවත්වා ගැනීම සඳහා හැකි අවම සංඛ්‍යාවක් සමග ක්‍රියාත්මක විය හැකි. කොරෝනා තෙවන අදියරේ සිටින ශ්‍රී ලංකාව තුල දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් සහ පාසල් කෙසේද ක්‍රියාත්මක විය යුත්තේ? 50%ක ධාරිතාවයක් සහිතව දිවාසුරකු මධ්‍යස්ථාන පෙර පාසල් ක්‍රියාත්මක කළ හැකි. එහෙත් පාසල් වසා දමා තිබිය යුතුය. විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනද තෙවැනි අදියර තුල වසා දමා තිබිය යුතුය.
අවන්හල් ටේක්අවේ ඩිලිවරි සහ මත් පැන් අලවිසල් ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව සාමාන්‍ය ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි කැසිනෝ රාත්‍රී සමාජ ශාලා වසා දමා තිබිය යුතුයි ඔට්ටු දමන ස්ථාන ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක සුළු ධාරිතාවයකින් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා ස්පා කොරෝනා තත්ත්වයේ තෙවැනි අදියර තුල එනම් මෙවැනි තත්ත්වයක් තුල වසා දමා තිබිය යුතුයි නවතන් සපෙන ස්ථාන වසා දමා තිබිය යුතුයි. හෝටල් සහ විවේකාගාර ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව ඕනෑම වේලාවක මුළු ධාරිතාවෙන් උපරිම 50%කට අනුව අවසර ලැබෙනවා. රාජ්‍ය කඨින මහෝත්සවයේ සහ පඳු පෙවීමේ මහා මංගල්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමවතී පුදබිමේදී පැවැත්ුණා. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහකත්වයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ. කපු වගා කර නෝල් කටමින් එම නෝල් වියු කපුරෙදි භාවිතා කරමින් කඨින චීවරය මසා පණුපවා සාංගික කිරීම පෙර රජ දවසේ පැවති චාරිත්‍රයක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිවරයා සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. බුද්ධ පූජා පෙරහැරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවත් වලට සහභාගී වූ ජනාධිපතිවරයා කඨින චීවරය පඬු පෙවීමේ මහා මංගල්‍යයට සහභාගී වුණා. දහවල් දානමය පුණ්‍ය කර්මෙන් අනතුරුව පඬු පෙවු කඨින චීවරය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා විසින් පෙරහරින් වැඩම කරවනු ලැබුවා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා එය සංඝ සතු කොට පූජා කළා. මල්ලුතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දෙමුල් කුඹුරේ විමලදම්ම නාහිමියන් පුණ්‍ය මහෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව සිදු කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සිරිපාල ගම්රත් රොෂන් රණසිංහ යන රාජ්‍ය මාත්‍රු නැතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අමරිකාවේ නව ජනාධිපතිවරයා පත්වීමෙන් අනතුරුව එම පාර්ශ්වයන් සමග ඍජු සම්බන්ධතාවය නැති කර ගනිමින් රටට හිතති ගිවිසුම් සහ ආයෝජනවලට එළඹෙමින් රට ශක්තිමත් කිරීම රජයේ අරමුණ විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යන්වත්පුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් अमेरिका जनाधिपति नव जनाधिपति पत्रिमेपीड लंका प्रतिभा විශේෂයෙන්ම ඒ ජයග්‍රහණයත් සමග අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවටත් හොඳ අවස්ථාවක් තිබෙනවා බයිඩන් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙන ආකාරයට ලෝකයත් සමග ලෝකයේ සෙසු රටවල් සමග ධනාත්මක සම්බන්ධතාවයන් රැසක් ඇති කරගෙන ඒ ධනාත්මක සම්බන්ධතාවයන් හරහා ලෝකයේ වඩාත් සාමකාමී සංවර්ධිත ඒ වගේම කොරෝනා උදුරින් මිදුණු ජාත්‍යන්තරයක් ලෝකයක් බවට පරිවර්තනය කරන්නට එතුමා අදහස් කරගෙන තිබෙනවා. මේ අපට වැදගත් වන්නේ රටක් හැටියට විශේෂයෙන්ම නව ඇමරිකානු රජය සමගත් ජනාධිපතිවරයා සහ උපජනාධිපති වරිය සමගත් මනා සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඒ අයත් සමග ඒ පවත්වන ශක්තිමත් ප්‍රගතිශීලී සම්බන්ධතාවය තුළින් අපේ රටට ලබාගත හැකි වාසි සියල්ලක්ම ලබා ගන්නට අපට හැකියාව තිබෙනවා. තවත් සමීප ඍජු සම්බන්ධතාවයන් ඇති කරගෙන අපේ රටට හිත ඇති ගිවිසුම් ආයෝජන සම්බන්ධතා අපිට ඇති කර ගන්නට පුළුවන්. ඒ හරහා අපේ රටට ලබා ගන්නට පුළුවන් ඒ ආධාර උපකාර ටිකත් ලබාගෙන අපේ රට ශක්තිමත් කිරීම අපේ රජයේ අරමුණ විය යුතුයි. පිටකොටුවේ තුගවෙළඳ හුවමාරුවට සමාන මහා පරිමාණ ජාතික ආර්ථික මධ්‍යස්ථානයක් අනුරාධපුර මිහින්තලේ ඇති කරන බව අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යාරාමයේ වසංගතයේ කරන කොටගෙන බස්නාහිර පළාත වසා දැමීම නිසා සතසත ලොරි 300ක් විතර යොදාගෙන මේ ප්‍රදේශවල අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා භාණ්ඩ බෙදා අරින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒක අනිද්දා වෙනකම් මේ ප්‍රදේශයට භාණ්ඩ එවීම ගැන ගොඩාක් ගැටලුවක් තියෙනවා. ඒක වඩා මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්නේ පසුගිය රජයේ සමයේ විශාක් බදුදීන් අමාත්‍යතුමා මේ ප්‍රදේශයේ තිබුණ විශාලම තොග බෙදා හරින මුළු පළාතම තිබුණ ගබඩාව වහලද. ගබඩාව මෙතන තිබුණා නම් කොළඹ නගරයේ යම් කිසි ප්‍රශ්නයක් වුණා මෙතන ගබඩාවෙන් මේ සියල්ල ලබා ගන්න තිබුණා. පසුගිය රජයේ වැරදි ප්‍රතිපත්ති තීන්දුව නිසා තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි මේ තත්ත්වය වෙනස් කරනවා. ඊටම කෙටි කාලයක් තුළදී අනුරාධපුර දිස්ත්‍රික්කයට සහ අමත දිස්ත්‍රික්කවලට තොග බෙදා හරින පුළුවන් විශාල ගබඩා සංකීර්ණයක් අපි මිහින්තලේ ඇති කරා. හාල් නැහැ කියලා හියක් තියෙනකල මුද්‍රාල්ලා කියලා අපි සාහන් තත්ත්ව සමගින් නියමිත මිලට සම්දොයින හාල් අවශ්‍ය ප්‍රමාණයට බෙදා හරිනවා. සම්පකාර ව්‍යාපාරයටත් අපි ලබා දෙනවා. මේ මෝල් හිමියන් මේ මිලට සාහන් සපයන්න දැන් එකඟ වෙලා තියෙනවා. මේ මෝල් හිමියන් තිබෙන වී අසාමාන්‍ය වැඩි කළ මිලට මිලදී ගැනීම නවත්තලා. ඒක නිසා මේ ක්‍රියාත්මක වීම සඳහා දින දෙකක් තුනක් ඉඩ දෙනවා. ඒක දවසකින් සමස්ත රටක වෙළඳපොළක් වෙනස් කරන්න බෑ තීන්දුවක් ගන්න ඕනේ. ඒක දවසකට ගිහිල්ලා අපි කතා කරලා සාකච්ඡා කරලා ව්‍යාපාරික අවශ්‍යතාවට තෝරලා දීලා ඊට පස්සේ තමයි වැටලීම් කරන්න ගිහින් ඒක කරත් ඒක දවසකින් වෙන්නේ නැහැ.
එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය තුලින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.